අඳුර විතරක් රජ කරපු අපේ ලෝකෙට හිරුගේ ආලෝකයත් ඔබගේ ආශිර්වාදයත් ලැබුණට පස්සේ තමයි මගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තේ. මං හිතන්නේ ඔයා මේ එතන හිතන් ඉන්නේ වේරියේෂන් එක ගැන හරි මොන හරි හැම වෙලාවෙම මෝඩ ඒක හැම වෙලාවෙම උළුවේ තියාගෙන අනිත් ඕන සෙල්ලමක් දාන්න. මගේ බලාපොරොත්තු ඇත්තටම මේ මට ලැබිච්ච විනාඩි තුනේ උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද මේක තමයි මගේ ජීවිතේ මට ලැබෙන වටිනාම විනාඩි තුන. හෙටටත් ගයනවා. බොහොම ආදරේ. ඔබ සියලු දෙනා වෙනුවෙන්. මෝඩ් එකට එන්න රස. ආදරයක් තිබුණා. මට මගේ නොවන මේ හැම අරමුණක්ම බලාපොරොත්තු දහසකට වඩා විශාලයි. ඒ අරමුණ වෙනුවෙන් මීළඟ විනාඩි තුනට මංගල ඩෙනෙක්ස් හිරු ස්ටාර් ටොප් 40 බැටල් රවුන්ඩ්. ගසහනන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරන මට මගේ නොවන මගේ රිදුමක් වගේ කිසිදා සුනොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා පුහුලනු බැරි තැන කොහොමකදු මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.
මංගල ඩෙනෙක්ස් මේ ඔබේ ජීවිතය වෙනස් කළ හිරුස්ටා වේදිකාවේ ඔබ ගායනා කළේ මගේ ජීවිතය වෙනස් කරපු ගීතය මංගල ඩෙනෙක්ස් සූති ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයාණන් ඇතුළු චිත්‍රපටයේ සමනල සන්දිය සඳුවනි චිත්‍රපටයේ සියලුම දෙනාට බොහොමත් සුති. එවගේම මංගල ඩෙනෙක්ස් අද්විතීය දොළොස්සෙනා අතරට ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය දෑබ්‍ර ප්‍රේක්ෂක ඔබටත් සුති. නිපුණත්තේ ප්‍රවීණයෙන් විදිහට නිරෝෂා විරාජිනී හැර අනෙක් ප්‍රවීණයෙන් දෙදෙනා මංගල ඩෙනෙක්ස්ට වොට් කර තිබෙනවා. නිරෝෂා විරාජිනී තවමත් කවීන ආකාශ්ව ආරක්ෂා කිරීමේ බලාපොරොත්තු නෑ. ඇත්තටම නැහැ. ඇයි ඔබ නෑ කියන්නේ? නෑ කියලා කියන්නේ කවීන් මගේ තරඟකරුවෙක් තමයි. මොකද දැන් මෙතන ඉන්න ඉස්සල රූකාන්ත සර් කිව්වා මේ අරයාගේ මොකද සුජාන්ගේ අඩුපාඩු දැක්කත් මගේ දරුවෙක් නිසා ඔහුගේ වෝට් එක පාවිච්චි කරා කියලා. ඒක තමයි. මම ඔබේ දරුවෙක් වෙන නිසා ඔබ නෑ කවීන්ව මම කවීන් අවසන් 12 දෙනා අතර ඉන්නවා දකින්න මම කැමති පෞද්ගලිකව. ඒ මගේ කණ්ඩායම ඔහු මාව විශ්වාස කරලා ඇවිල්ලා තියෙනවා. මම ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි මම අද මංගලගේ ගීතයත් එක්ක සම්බන්ධ වෙන්නේ මංගලගේ ගීතය තුළ මම ඒ ගීතයේ දකින්න දේ මම දැක්කේ නැහැ. මට ඇත්තටම අද ඔබගේ ගායනය දැනුන්නේ නැහැ. අර ඉස්සෙල්ලා රූකාන්ත සර් කිව්වනේ මට ඇත්තටම අද දැනුන්නේ නැහැ මංගල. මොකද ඒ ගීතයේ අඩුපාඩුකම් ගොඩක් දැක්ක මම ගීතයේ හැඟීමේ ගීතයේ වේරේෂන්ස් වලින් ඔබ ඒ ගීතයට සමහර වෙලාවට අපි වේරේෂන්ස් අලුතෙන් ගීතයට ගීතේ ස්වර වැඩිපුර එකතු කිරීම තුළින් අපේ ගීතයට හානියක් මිසක් ගීතයට හොඳක් කරන්නේ නැහැ. පළමු ගීතේ මම අද දැක්කේ එහෙම දෙයක්. මේ ගීතයට ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. ඔබ හැඟීම විතර ප්‍රකාශ කරාන. මොකද මීට කලින් උද්දික මේ ගීතය මේ වේදිකාව තුළම ගායනා කරලා 90%ක් ප්‍රේක්ෂකයන්ගේ සහ අපි තිදෙනාගේ ලකුණු මට්ටමින් ගීතය ලබා ගන්න ඔහු. හැබැයි අද මම හිතනවා මංගල මේ ගීතයට මීට වඩා හැඟීම එකතු කරන්න තිබ්බා. ස්වර නෙමෙයි එකතු කරන්න තිබ්බේ කියලා. මමයි ප්‍රශ්න අහන්න තිබ්බේ. ස්වර නෙමෙයි එකතු කරන්න තිබ්බේ මංගල. ඇත්තටම හැඟීම එකතු කරන්න. මම අද ඔබගේ අර කලින් දැක්ක මංගල ඩෙනෙක්ස් ගේම අපි බලාපොරොත්තු වෙන හැඟීම මම දැක්කේ නැහැ. ඇත්තටම මම වෝට් එක දෙන්නේ නැත්තේ ඒ නිසා මිසක් කවීන් ආකාශ්ව බේරා ගැනීමට නෙමෙයි. හැබැයි මං කැමති කවීන් බේරෙනවා නම් මං කැමති. ඒක ඉතින් ප්‍රේක්ෂකයා තීරණය කරාවි. නිරෝෂා විරාජිනී කිව් ආකාරයට මොවුන් ගායනා කළ ගීතවල මේ තරඟකරුවන් ගායනා කරන ගීතවල තනුවට වැඩිපුර ස්වර එකතු කිරීම වැරද්ද. ඔය ඔබ අහපු ප්‍රශ්නේ වැරදි මං හිතන්නේ. සමහර වෙලාවට සමහර ගීතවලට වැඩිපුර ස්වර එකතු කිරීම තුළින් සමහර ගීතවලට හානියක් ගීතනුවට හානියක්. හැබැයි මේ වෙලාවේ මේ ගීතයට මංගල ඩෙනෙක්ස් එකතු කරපු වැඩිපුර ස්වර ඒක එහෙමයි. ඒක ඊටාම ප්‍රවේශමෙන් පොඩි දැනුවත් භාවයකින් කරන්න ඕන සංගීතය හා සම්බන්ධව මෙතන මේ අවස්ථාවේ මොහොත පෙරහුරුවර යෙදුනා මේ ගීතය ගානේ කරගන්න. ඔව් හොඳ මාතෘකාවකට ආවා. මට එහෙම එකක් දැනුනේ නෑ. නිරෝෂට දැනුනේ නෑ. මට දැනෙන නෑ. අන්න ඇත්ත කිව්වා. මට දැනෙන දේම ඔහුට දැනෙනවා නෝ. ඔහු මෙතන ඉන්නේ නෑනේ. ඔහු මේ පුටුවේ ඉන්නේ නැහැ. මොකද 3 දෙනෙක් ඉන්න ඕනේ නැහනේ. මට දැනෙන දේ නෙමෙයි ඔහුට දැනෙන්නේ. ඔහුට දැනෙන දේ නෙමෙයි මට දැනෙන්නේ. ඉතින් හැබැයි ඉස්සෙල්ලා ඔහුගේ වෝට් එක ඔහු ලබා දෙනවා කවුද අපේ සුජාන්ට. හැබැයි අඩුපාඩුකම් ගොඩක් දැනෙද්දි ඒකත් ප්‍රශ්නයක් මට. අන්න ඒ ප්‍රශ්නේ. ඔව් දැන් නිරෝෂට යම්කිසි අඩුපාඩු දැනෙනවනේ මේ අපේ මංගලගේ. ඉතින් අඩුපාඩු දැනෙලා ඒ දෙන්නේ නැහැ වෝට් එක. දෙන්නේ නැහැ. තුවා ඉස්සෙල්ලා දුන්නානේ වෝට් එක. කාටද දුන්නේ? කවින්ට දුන්නා. කවින්ට දුන්නා. ඔව්. කවින්ගේ අඩුපාඩු තිබ්බා. කවින්ගේ අඩුපාඩුනේ මෙතන ඉන්න අපි අද ගායනා කරපු හැමෝගේම අඩුපාඩු තිබ්බා. එහෙම නෑ. හැබැයි අඩුපාඩු වල ප්‍රතිශතය අනුව තමයි දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මට දැනෙන ප්‍රමාණය අනුව මට මංගලව දැනුන්නේ නැහැ. සුජාන්ව දැනුන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අද සුජාන්ගේ ගායනාවත් මංගලගේ ගායනාවත් මට දැනුන්නේ නැහැ. දැනුන්නේ නැහැ. දැනුන්නේ නැහැ. කවින්ගේ මොකද මේ නිරෝෂගේ කණ්ඩායම නෙමෙයිඳ දැනෙන්නේ. කවින්න
මට මීට කලින් මගේ කණ්ඩායමේ කියලා මම දීලා නැති අවස්ථාවල් තියෙනවා. මට මීට කලින් මගේ කණ්ඩායමේ කියලා මේ අද්විතීය 12 වෙනි අතරට යන අවස්ථාව. ඉතින් අවසන් 12 වෙනි අතරේදී මට මගේ කණ්ඩායම කෙනා බේර ගන්න ඕන නිසා තව කෙනෙක්ට නොදී ඉන්නවා කියන තරම් තැනක මම නැහැ. නැහැ. එහෙම තැනකට මගේ හිත හැදිලත් නැහැ, මගේ ඔළුව පාවිච්චි වෙන්නෙත් නැහැ. මට මේ ගීතය සමහර වෙලාවට අවසන් 12 දෙනා ගත්තම 12 දෙනා වෙන්න පුළුවන් හොඳින්ම ගායනා කරන්නේ. ඒ 12 දෙනා අතරේ අවම කෙනාව තෝරන්න හරිම අඩුවේ හරිම අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒ ගීතේ උන් තෝරා ගන්න ගීතයේ ඔහුගේ ප්‍රකාශ ගීත ප්‍රකාශනයේ තුලින් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මගේ වෝට් එක දෙනවද නැද්ද කියලා. එහෙනම් 12 දෙනාටම අපි 3 දෙනාටම වෝට් කරන්න පුළුවන්. එහෙම වෙන්න බෑනේ. ඊට පස්සේ කැමතිනම් ඔබ කැමතිනම් ඔබට වෝට් කරන්න පුළුවන්. පුළුවන්. එහෙම වෙන්න බෑනේ. එහෙම 12 දෙනාම අපිට එක හා සමාන එක තරම් කඩේකට කැමති වෙන්නේ නැහැ කියන බයදාස. නෑ නෑ. කැමති වෙන අවස්ථාවල් තියෙනවා. කැමති වෙන අවස්ථාවල් තියෙනවා. ඔව්. හැබැයි 3 දෙනාම අවස්ථාවක්. ඔරු කන්ද කරු දෙල මොකද්ද කියන්නේ මං කියන්නේ කීක කියලා වැඩක් නැහැ ජංගම දුරකතන සමග විශේෂ පසුගෙන් පැකේජයක් මොබිටෙල් ඔබ සමගයි සමුදා